හරි ටෙස් 7 ඒකේ මම ගොඩක් දාලා නැහැ දරුවන්ට පේනවා එකයි දාලා තියන්නේ ওই විදිහම තමයි හැදෙන ප්‍රශ්න ටෙස් 7 එක්ක ඩයලොග් එකක් දීලා ওই වගේ ප්‍රශ්න පහක් අහනවා පුතාල දුල බලාගන්න චුට්ටක් බලාගෙන ඉන්න ගමන් අහගන්න ඩයලොග් එකක් දෙබසක් දීලා ওই වගේ ප්‍රශ්න පහක් අහනවා එහෙම නැත්නම් ඉන්සිඩන්ට් ඕ ස්ටෝරි සිදුවීමක් හෝ කතාවක් දීලා ඔය වගේ ප්‍රශ්න පහක් අහනවා එහෙම නැත්නම් ලෙටර් එකක් ලියුමක් දීලා ඔය වගේ ප්‍රශ්න පහක් අහනවා ඉතින් අහන්නේ කොහොමද ප්‍රශ්න පහනේ ඒ ප්‍රශ්න පහ අහන්නේ ලෙටර් ලිපියකින් an incident සිද්ධියකින් a story කතාවකින් a dialogue දෙපසකින් එක්ක dialogue එකක් දීලා ප්‍රශ්න පහ අහනවා එක්ක story කතාවක් දීලා ප්‍රශ්න පහ අහනවා incident සිදුවීමක් දීලා ප්‍රශ්න පහ අහනවා එහෙම නැත්නම් ලෙටර් එකක් දීලා ප්‍රශ්න පහ අහනවා අයි a letter ලියුමක් දෙනවා ලියුම දීලා ප්‍රශ්න පහ අහනවා නැත්නම් an incident සිදුවීමක් දීලා ප්‍රශ්න පහ අහනවා තව a dialogue දෙබසක් දීලා ප්‍රශ්න පහ අහනවා story කතාවක් දීලා ප්‍රශ්න පහ අහනවා අපි බලමු මතක තියාගන්න දුල පුතාල එක දෙයක් හොඳට හිතලා ගන්න කවම දාකවත් කිසිම දවසක කිසිම දවසක ඡේදාශ්‍රිත ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඡේදාශ්‍රිත ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඡේද ඡේද වලින් ප්‍රශ්නයක් ඇහුවොත් ඡේද සම්බන්ධ කරලා ප්‍රශ්නයක් ඇහුවොත් කිසිම දවසක ඔක්කොම ඡේද ටික එකපාරට කියවල උත්තර ලියන්න එපා මොකද සෙකන්ඩ් පේපර් එකේදී ඔයාලා අමාරු වෙන ප්‍රමාණය වැඩි මම මේ කියන ලේසිම ක්‍රමය පාවිච්චි කරන්න ඡේද තුනක් තියෙනවා කියලා හිතන්නකෝ පළවෙනි ඡේද කියවන්න පළවෙනි ඡේදට අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඡේද 10ක් තියෙනවායි කියලා හිතන්නකෝ පළවෙනි ඡේද කියවුවා පළවෙනි ඡේදට අදාළ ප්‍රශ්න වලට උත්තර ලිව්වා ඔක්කොම කියවල කරගෙන කරගෙන යන්න එපා හරි අමාරුයි හරි මම මේකෙත් කරන්නේ මේ ක්‍රමයේ ස්ටාර්ට් පටන් ගන්නවා ටෙස් 7 read the following text කියන්නේ පහත ඡේද කියවන්න and answer the questions ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න read the following text කියන්නේ පහත ඡේද කියවන්න and answer the following questions answer the questions ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න Vasana needed to buy her mother a birthday present. Vasana කියන දෙරිවිත Vasana කියන ගෑනු ළමයාට අවශ්‍ය වුණා තමන්ගේ අම්මට උපන්දින තෑග්ගක් මිලදී ගන්න. Vasana needed to buy her mother a birthday present. Vasana ට ඕනුණා තමන්ගේ අම්මට උපන්දින තෑග්ගක් මිලදී ගන්න. Vasana needed to buy her mother a birthday present. වාසනාට ඕනුණා තමන්ගේ අම්මට උපන්දින තෑග්ගක් මිලදී ගන්න. She didn't know what to buy for her mother. ඇය දැනගෙන හිටියේ නැහැ ඇගේ අම්මට මොකක් මිලදී ගන්නවද කියලා. She didn't know what to buy for her mother. ඇය දැනගෙන හිටියේ නැහැ තමන්ගේ අම්මට මොන වගේ තෑග්ගක් මිලදී ගත යුතුද කියලා. She only had one day to buy her mother something. කොහොම වුණත් ගන්න මොකක් වුණත් තව එක දවසයි තිබුණේ ඇයට උපන්දින තෑග්ග මිලදී ගන්න. She only had one day to buy her mother something. මොනවා හරි දෙයක් ගන්න ඕන නම් ඒ දේ ගන්න තව එක දවසයි තියෙන්නේ මොකද ඊළඟ දවසේ අම්මගේ උපන්දිනේ. So she went out window shopping. ඒක නිසා ඇය ගියා window shopping කියන එකට. අපි බලමු ඉස්සරහට window shopping කියන්නේ මේ මොකද්ද කියලා. Soon enough she walked by a pet store. Window, she thought to herself. The mehmane window shopping kya ne? Oala dekha lethi samahara khadwal vela. Yoda viduru gahala. Ati devanta lastend log yoku vada hathu khadwal vela. Viduru gahala ye viduru en athule. Viduru en athule khade tiena badu pradarshane kalla tiena. Evage sections keep up tiena. Arne? දැන් උදාහරණයක් මෙතන විදුරුවක් ගහලා තියෙනවා මෙතන තියෙන්නේ toys සෙල්ලම් බඩු. අරනේ මෙතන තියෙන්නේ women item. Women's item කාන්තාවන්ගේ විවිධාකාර ornaments විසිතුරු භාණ්ඩ අනම්මනම් දේවල්. ඊපස්සේ මෙතන තියෙන household items. අරනේ මෙතන තියෙන්නේ gents shoes පිරිමින්ගේ සපත්තු. මෙතන තියෙන්නේ තවත් මොනවා හරි household items ඒවා. මේවා අපිට විදුරුවෙන් ඔක්කොම පේනවා. එතකොට මිනිස්සුන්ගේ ආකර්ෂණය ගන්න තමයි මිනිස්සු ඉස්සෙල්ලා මේකෙන් බලලා මෙහෙම බලනවා. දැන් පේන්නේ නැත්නම් එළිය හැම වෙලට දෙනවා මෙහෙම බලනවා. හරිනේ? මෙහෙම බලනවා. හරි? බලලා ඊට පස්සේ තමයි කඩේ ඇතුළට යන්න තීරණය කරන්නේ. එහෙනම් ඔන්න වෙච්ච දේ බලන්නකෝ.
So she went out. ඒක නිසා වාසනා එළියට ගියා window shopping. ඔහම කඩවල් වල මෙහෙම AB ඇතුළට ගියේ නේ. එහම ඔහම බල බල එන වාසනාව එහෙම බල බල යනවා. Soon enough she walked by a pet store window. නොබෝ වේලාවකින් ඈ සුරතල් සතුන් විකිණීම සඳහා තියෙන කඩේක ওই ජනෙල් ළඟින් යනකොට she thought to herself ඈ තනියෙන් හිතන්න පටන් ගත්තා. She thought to herself සුරතල් සතුන් විකුණන කඩයක් ළඟ නැවතිලා එම් වින්ඩෝ එකකින් ඇයට පේන ඇතුළේ ඉන්න සත්තු ඈ හිතුවා What a lovely idea for a present. Shaatek gaganne maru adhasane. What a lovely idea for a present. Tek gaganne maru adhasane. My mother is so lonely. Mage amma inne tatta taniyama and she needs a pet. Eka nisa ayata suratalek avashyai. My mother is so lonely. Mage amma inne tatta taniyama and she needs a pet. एक निशायत सुरतलेक अवश्य यम पलेवनी प्रश्न डे What made Vasana to do window shopping? Vasana window shopping करने हेतु भूत उन्हें मुकाद What made Vasana to do window shopping? Vasana के window shopping करने हेतु भूत उये कुमाग्द To buy a birthday present for her mother ने अम्मा के उपन्यास ने त्याग गैनी मने लिया To buy, to buy a birthday present. මට බෑ ස්පෙලින් දෙන්න පළවෙනි ඡේදේ පළවෙනි පේලි කියවන්න. To buy a birthday present for her mother. To buy a birthday present for her mother. To buy a birthday present for her mother. Question number two. බලන්න පළවෙනි ඡේදෙන් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. Who is lonely? කවුද තනියම ඉඳලා තියෙන්නේ? Who is lonely? කවුද තනියම ඉන්නේ? Who is lonely? කවුද තනියම ඉන්නේ? Mother? Your mother? My mother? His mother? කාගේ අම්මද තනියම ඉන්නේ? නිකම් මද බෑ. පොල් මද? මොන මදද? වාසනාස් මද? වාසනාගේ අම්මා. වාසනා කියලා ලියන apostrophe s දාලා මද? Vasana's mother who is lonely kawuda taniwama inne Vasana's mother Vasanaage amma Vasana's mother second paragraph ekata yan onna window shopping karna gaman Vasana nawathuna kadayak langa balna kota kadaye inne pets la sha amma taniyan inneke pet kenek yawan naththam kochchara hondada kiyala Vasanaata hituna balanna dewani chede harima lassanay Vasana went into the store Vasana kadaye athulata giya and so dakka many wonderful animals godak pudumakara sattu Vasana went into the store Vasana kadaye athulata giya and so dakka many wonderful animals godak pudumakara sattu puppy dogs malu pettau fluffy cats lompirunu pooso goldfish malu cute mice ani hurubuti miyo Vasana went into the store. Vasana store එක කඩේ ඇතුළට ගියා and so dakka many wonderful animals ගොඩාක් පුදුමාකාර සත්තු puppy dogs බලු පැටව් fluffy cats ලොම්පිරුණු පූසෝ goldfish කියන මාළු and cute mice හුරතල් මීයෝ හුරුබුහුටු මීයෝ but she didn't think these were special නමුත් ඇයට But she didn't think these were special. Namut at hitune ne meva visheshai kela. Ammat hurathal miyo. Eke visheshatyak ne. Ammat longin pooso. Amma ewata kemathi ne. Goldfish la. Meva me visheshatyak ne. Etukota balu peda. Ne ane meva visheshayak ne. She asked the manager kalamana karugen ehuwa if she had a pet that was really special. කලමනාකාර තුමා ළඟට ගිහලා අහනෝ මේ පෙට්ස්ලා සුරතල් සතුන් නැද්ද ටිකක් විශේෂලා සැලකෙන
විශේෂ ගණේලා සැලකෙන සුරතලුන් මුකුත් නැද්ද මේ ඉන්න අයට අමතරව විශේෂයි කියන කවුරුවත් නැද්ද she asked the manager a kalamanakurugen ehwa if she had a pet that was really special sabawinma vishesha suratalek ehema nedda the manager thought for a moment and replied kalamanakaru mohatak kalpana karala uttara dunna the manager thought hituwa the manager thought for a moment kalamanakaru mohatak hituwa and replied uttara dunna yes oh but it costs a lot of money suratalek nan innawa ati visheshay habai u hena gananne yes oh hurutalek innawa vishesha hurutalek innawa but it costs a lot of money eth u sahena gananne $5000 dollar 5000ක් වෙනවා $5000 dollar 5000යි I have a parrot that can speak 7 languages. Mage langa innawa girawek. I have a parrot that can speak 7 languages. Mage langa innawa girawek. Me manager kiyanne. Uge langa innawalu girawek. That can speak 7 languages. Uda bhasha 7ak katha karanna puluwanlu. Vishesha girawek. Athi vishesha ewu. Supiri girawek. Chinese English, French, Korean, German, Russian, and even Hindi. Choda choda malum me. Chinese, China katha karanna puluwang English, English, French, French, Korean, German, Russian, and even Hindi. Hindi pawa. Vasana said, "Oka hangidabu vasana kiwa." Perfect. Niyamai. Perfect. Niyamai. And bought the bird. ඩොලර් 5000 දීලා ගත්ත කතා කරන්න පුළුවන් භාෂා හතක් කතා කරන්න පුළුවන් ගිරවව ගත්තා ඩොලර් 5000යි she sent it by special delivery to her mother she sent it කියන්නේ ඒ ඌව යවුවා by special delivery විශේෂ බෙදා හැරීම් අංශයක් මගින් to her mother ඇගේ අම්මට delivery කියන්නේ බෙදා දීමනේ බෙදා හැරීමනේ She sent it by special delivery to her mother. විශේෂයෙන් මොනවාරි බෙදා හැරීමේ courier service එකකින් මේ භාෂා හතක් කතා කරන්න පුළුවන් ගිරව අම්මා ළඟට යවුවා. So she would get it the next day. වාසනා හිතුවා ඊළඟ දවසේම අම්මට ගිරව ලැබෙවි කියලා. The next evening ඒ කියන්නේ වාසනා ඉන්න එක දෙනක අම්ම ඉන්නේ තව තැනක. ඒකයි මේ ප්‍රශ්නේ. නැත්නම් වාසනා ගෙන හින්දේනේ. The next evening after work ඊළඟ දවසේ වැඩ ඇරිලා The next evening after work, ඊළඟ දවසේ හැන්දෑවේ වැඩ අවසන් වෙලා The next evening after work, ඊළඟ දවසේ වැඩ ඉවර වෙලා ඊළඟ දවසේ හැන්දෑවේ වැඩ අවසන් වෙලා වාසනා called her mother. වාසනා අම්මට දුරකථන ඇමතුමක් දුන්නා. ඊළඟ දවසේ හැන්දෑවේ වැඩ ඉවර වෙලා වාසනා අම්මට දුරකථන ඇමතුමක් දුන්නා. දීලා she asked ඇහුව How do you like your birthday present? අම්මා මං අම්මට වන්දින තෑග්ගක් එව්වා. අම්මා උපන්දින සැනකට ආසද how do you like your birthday present අම්මා අම්මා උපන්දින තෑගකට ආසද her mother replied එගේ අම්මා උත්තර දුන්නා thank you stuti it's delicious ඒක නම් මාර රසවත් මොකෝ වෙලා ඇත්තේ thank you stuti it's delicious ඒක නම් මාර රසවත් delicious කියන රසවත් හේතුව දීලා නැහැ අපිට හිතන්න පුළුවන් මෙන්න මේවා රුපියල් ඩොලර් 5000ක් දීලා ගිරව ගත්තා මේක බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් බවත් දන්නවා ඩිලිවරි සර්විස් එකටත් කියන්නේ නැති අපි මේ අනුමාන කරන දේවල් ගෙස් කරන දේවල් වාසනා ඩිලිවර් කරන්න දීපු පුද්ගලයන්ට කියන්නේ නැති මේ මගේ අම්මට දෙන්න ඕනේ ප්‍රසන්ට් එක අනිවාර්යෙන් හෙට අම්මගේ බර්ත්ඩේ එක හෙට වෙනකොට මේක ගෙනියන්න ඕන ඉතින් ගිරව පෙට්ටිවල දාලා කේක් වගේ පැක් කරන්න බැහැනේ කූඩුවේනේ දාලා දෙන්න නැත්තේ මේ ගිරව යන ගමන් එක එක භාෂාවල් කතා කරන්නේදී කුරියර් සර්විස් එකේ වුණ එක වටිනාකම දැනන ගත්ත නිසා කුරියර් සර්විස් එකෙන් මොකෝ කරේ අපි මේ හිතන දේවල් ගිරව වෙනුවට රසවත් බර්ත්ඩේ බර්ත්ඩේ එකක් නේ ඒ නිසා දැන් අනිවාර්යයෙන්ම අර ගෑන් ළමයා යන්නේ නැති බව දැනගත්තාම හමු වෙන්න ප්‍රසන්ට් එකක් ගෙනින් දුන්නා බර්ත්ඩේ එකට කේක් එකක් ගෙනින් දුන්නා අපි හිතනවා එහෙම වෙන්නේ නැතේ කියලා හරිනේ ඉතින් අම්මා කියනවා thank you it's delicious ඒක නම් හරිම රසවත් තවත් විවිධාකාර දේවල් හිතන්න පුළුවන්
පිරිසුදු චේතනා ගැන දේ වාසනා නිසා අපි ඊට වඩා පෞකාර සිතුවිලි අහන්න නැතු වෙමු. නැත්තම් සමහරු හිතයි අම්මා ගිරව කාලක් දන්නේ ස්පේන් නැතුව. එහෙම හිතුවත් දන්නේ නැහැ ඉතින්. මම දන්නේ ගිරව රසද කියලා. මම හිතන්නේ මාරු කරා කුරිය සර්විස් එකෙන්, ඩෙලිවරි සර්විස් එකෙන්. රයිට් ද ෆ්‍රේස් කියන්නේ වචන කිහිපය ලියන්න. That present was write the says that says present was expensive. Tag mila adhikai kiyala kiyawena wacana tika liyanna. Write the phrase that says present was expensive. Tag mila adhikai kiyala kiyana wacana kihipaya liyanna. Write the phrase. Phrase kiyana wakya kande kiyana wacana kihipaya. Write the phrase that says present was expensive. Tag mila adhikai kiyala kiyawena wacana kihipaya. Methin. It cost a lot of money. දෙවනි ඡේදයේ තුන්වෙනි පේළිය තියෙනවා it cost a lot of money. ඒක සෑහෙන මිල අධිකයි කමා එක දාලා 5000 dollars. ඒ ටිකම ලියන්න. It cost a lot of money 5000 dollars. ඒක එහෙම ලියන්න. It cost a lot of money 5000 dollars. Underline the correct answer නිවැරදි පිළිතුර යටින් ඉරක් ගන්න. Vasana asked for from the manager. වාසනා ඉල්ලුවා මැනේජර්ගෙන් a special toy විශේෂ සෙල්ලම් බඩක් a special pet විශේෂ සුරතලෙක් a special dog විශේෂ බල්ලෙක් වාසනා asked for වාසනා ඉල්ලුවා from the manager special toy විශේෂ සෙල්ලම් බඩුවක් a special pet විශේෂ සුරතලෙක් a special dog විශේෂ බල්ලෙක් උත්තරේ a special pet You have to underline. Don't fill in the blanks. Underline karanna kiyala dunnama underline karan. A special pet. The word delicious means delicious yanne hi theruma wanne. The word delicious means delicious yanne hi theruma wanne. Pleasant taste or smell. Honda rase ho suwanda. Good fruit honda palathura. Can eat well hondin kanna. පුළුවන් කියන කලු delicious කියන්නේ pleasant taste or smell හොඳ රසය සහ සුවඳ